න්දැන් අපි යොවනවා එකොළහා ශේණිය දාහතරවෙනි පාඩම හයිඩුකාබනහා විියුත්්පන්න කියන පාඩමට එදකොට මේකෙදී හයිඩුකාමනයක් කියන්නේ මොන මොකක්ද කුමස්ස ඒවගේම ඒවායි වියුත්්පන්නවල ස්වරූප සියල්ලම අපි මේ පාඩම තුළ ඉගෙනගන්න ඒනම් අපි යොමුමු දැන් පාඩම වෙතට ඒ මොනන් මුලිින්ම බලන්න ඔගොල්ලොන්ට හයිඩ්‍රෝකාබනයක මොනවද අඩංගු වෙලා තියෙන් හයිෝකාබනයක මොනවද අඩංගු වෙලා තියෙන්. එතකොට පුතා හයිඩෝකාබනයක වචනෙම තියෙනවා හයිඩජන් තියෙනවා කාබන් තියෙනවා කියන අදහස. මොකද පුතා හයිඩජන් තියෙනවා කාබන් තියෙනවා කියන අදහස නමයි ඒ වචන තියෙන්. දැන් අපි තිරිකොටස්කික ටිගටික පැහැදිරිි කරගමු යං ඉස්සරාට තා ඔබ දහයශ්‍රීී පලවෙනි පාඩ මේ ගෙන ගත්තා කාබනික සංයෝගයක් කියන්නේ කුමක්්ද කියන එනම් මගේ දරුව දැන්ඒක සම්පූර්ණ කරගමුපතේ කාබණික සංයෝගයක් කියන්නතුුමක්ද කාබන් අඩංගු සංයෝගය මොකද කාබනික සංයෝගයක් කියන්නේ කාබන් අඩංගු සංයෝගයක් තමයිකුතේ කාබනික සංයෝගයක් කියන මොකදද කාබන් අඩංගු සංයියෝ ඒළඟට දරුවෝ සි දෙෙන මේ කාබනිික සංයෝග වල ගත්තාහම කාබන් වලට අමතරව කාබනිික සංයෝගයක් කියමුකෝ ගලකෝස් එතකොට ගලකෝල බලන්න කාබන් තියෙනවා ඊළඟට හයිඩිජන් තියෙනවා ඊළඟට ක්සිජන්තියනවා මොනවා තියන කාබන් තියෙනවා හජන්තියනවා ක්සිජන්තියු ඒ සඳහන මතකති යාගන්න සියලු දෙනා කාබනික සංයෝගවල කාපනල්ට අමතරව තවත් මුල දවී අන්තර්ගතයි එතවට ඒ අන්තර්ගත මුල ද්‍රව්‍ය මොනවා දෙතැල්ලින් යිඩිජෙන් ක්සිජෙන් ෙන්න් පොස්පර සල්පත්තියෙන් ඒළ අන පුතා සරලම කාබනිකයි සංයෝගය විදියට මෙතැදි හඳුන්වා දෙනවා කා න් පමණක් අඩංගු හඩකාබන් එතකොට සරලම කාබනික සංයෝග කියන්න පුතා හඩකාබ සරලම හ සරලම කාබනික සංයෝග කියන්නේ හඩකාබ දො හයිඩෝකාබනයක වචනම තියෙනවා කාබන ඩන් විතරයි තියෙනුට එනම් හයිඩෝකාබන කාබ හඩන් විතරයි ඔබ දන්න4ෝ කියනවපුතා තො කාමන් හඩිජන් විතරයි ඊළඟට ඒ මෙතෙන් ඉළඟට එත්තෙන් ං ඒවා මොනමොනන්ද කියලිසිට කතා කරනු එතකොට ඔබ දැන් පාඩන් කරගන්න හයිරෝකාපන සඳහා උදාහරණ මේ විදියට තට හයිෝකාබන සඳහා උදාහරණ මේ විදියට පලවෙෙන යට තියෙනවා පුතා ඉට ඉතිං ඔබබ දන්නවා පුතා ඉටිපන්දමක් ධානය කරහම පිටවෙන්න මොනවාද පුතා කාපන් පිට වෙනවා හයිඩිජන් පිට වෙනවා ඉටිපන්දම දහනයේදි පුතා කාබන් පිටවෙන්න කාබන් ඩවක්සයි් ලෙස ඉටිපන්දම දහනයේදිී හඩිජන් පිටවෙන්න පුතා ජලය ලෙස එන අන්නේවය පුතා පොයින්ස්ටි කල්ලගත්තනම් ලේසි ඉටි දහනේදි පුතා කාබන් ක්ලෙ යනවා ඉති දහනේ දෙපුතා හරිජන් ජලේ ලෙස යනවා එනම් පොළුවට දාගන්න එම් ඉටවල මොනවද අඩංගු කියලා ඔබෙන් ත් කාබනුයි හරිජ ඊළඟට පුතා පෙටටල්ල මොනවද අඩංගු පෙටලුත් හයිට්‍රකාබනයක් නම් මතක තියාගන්න පෙටටල්ල ඩංගු වෙලා තියෙන්නේ කාබනයි කාබනු හැි මීතයෙන්නල නම් ඔබ සූත්‍රය දන්නවා මීතන් ොල සූත්‍රය4 මීතල සත්‍රයම කදමතේෙන්4 බලන්න අවබෝධ කරගන්න මීතෙන් වොල සූත්‍රය C4

මොකක්ද එප ගෑ ඊළට පුතා එතේනුත් හයිටෝකාබනය මොකක්ද එේ එතේනුත් එතකොට පුතා හයිඩෝකාබනයක් එනම් බලන්න ඒයනුව හතාලා සිරදනා තේරුම්ගත්තද කියලා හයිටෝකාබන සඳහා උදාහරණ එනම් පාඩ මේ පෝඩක් ලියන්න ගම පුතා දාගන්න ටක්ගාලා දාහතනින් පාඩම යිඩෝකාපන හා ඒවා වයුත් පන්න කියලදා හයිඩෝකාපන හා ඒවා යුත්පන්න කියලා මත්තුකාවලියන් පලන්න පලනිි ප්‍රශ්න ලියන් කතා ධාතන පාලම හයිඩුකාපන ඒවා විපන්න කියල ලියාගෙන ලන්පුුතේ හයිරෝකාපනයක් යනු කුමක් ඒ ඒ ප්‍රශන් ගම හයිඩුකාපනයක් යනු කුමද යන්පුතේ ඩෝකාණයක් යනු කුමක් ු බනයක් යන කුමන් එ උත්තර ලියන්න ඩු කාමනයක් යන කුන්ද කියනගෙට මම කිය काब काब පමना पंग න් පමනක් කඩගුකාහා ජන් පමණක් කඩංගු සරළමකාබහා ජෙන් පමණක් கடඩගු සරලම නිయෝ අඩංු සරලම කාබනික සయෝ අඩංගු සරලම කාබනික සංయෝ අඩංගුකාකා කිය ඩෝකාබන් කියන එක හෙඩියෙන් කියන්න පුළුවන් බහාඩජන් පමණක් අඩංගු සංයෝග කියලා ද තාටිකක් විශේෂණය කළ තමයි මංකිවේ කාබන්හා ඩජන් පමණක් අඩංගු ස සරලම කාබනික සංයෝග අඩංගු කාන්්ඩය යිඩෝකාබන් වේ

హైడ్రో హైడ్రోకార్బన్స్ ఉందా යැනුකු මධදි කියල පරින් ප්‍රශ්නෙන් දුන්නා එතකට ඔබ ඒ සඳහා පිතුර ලිව රෝකාපනයක් යනුකු මධද කියනකට කාබන රිජන් පමණක් අඩංගු සරලම කාමනික සංයෝග කාණ්ඩය අයිරෝකාබන් වේ ඉවස යිබන සඳ නිදසුදක් වන්න ස නි සध සද සා සක් एतन ईटी पेट्रोल डीजल भूमितेल एलपी ग्यास ईटी पेट्रोल डीजल भूमितेल डीजल एलपी गैस ए

में इ්‍රरेशन ाइड काबनरिजन පමනඩम सर्लමම के य ाइोबन සි हाइडब සඳ उहरण දवान ाइडनඳ उहरणදवा सेක ඔයට

ඟට බලන්න පුතා දැන් මේ පරීක්ෂණය හොඳට බලන්න ඉටිවල කාබන් හා ඇඩිජන් අඩංගුයි කියලා පරීක්ෂණයට යන් එට ඔබට පේනවා මෙතන ඉට පන්දවා එතකොට මේ ඉටි පන්දමෙන් මේ විදියට ඔන්න ඉතිි පන්දම දල්න්න එතවට ඉටිබන්දම දල්වල පිටවෙන ද්‍රහ්ිය චෙක් කරන්න තමයි මේ පරීක්ෂණය ඔබ සිදු කරන්න එතට ඉටිපන්දම දල්වලා පිටවෙන ද්‍රව මේ චෙක් කරනවා මෙතරන ති බපුතා මේ ඉටි පන්තම දල්වලලා පිට වන එක ්‍රාවිය පිටවන ද්‍රාවිය මේ නිිවිීක්ෂණය කරන්න මෙතන ඇටවුමක් සකස් කරලා තිෙන ඉසල් ඇටවුම ගැන කාා දෙනම් මේ ඇටවුම සකස් කරන ගොඩ බට පේනවා මෙතැන තිය නවා බාජනින් තොට මේ භාජනය භාජනයට මොන අදදාලාති ඉන්න තා අයිස්දාලති භාජනයට අයිස්දාලති ඊළඟට ඔබට පේනවා මෙතන පුනීල තිය නො මේ ීදුරු පුුණීලයක්ති මේ වීදුර පුුණී ඉස්සේ පුුණීලයේ මෙම සම්බන්ධ කල්ල තියෙනවපුතා යුනලේකුට මේ පුුණීලය සම්බන්ධ කල්ලා තියෙනවා ජූනලකු මේ පුනීලය සම්බන්ධ කල්ලා තියෙනවාොකරද පුතා යුනාලයකු ඊට පස්සේ ජුනලයෙන් පස්සේ තව දුරටත් තව නලේ යුනල කෙලවරින් සම්බන්්ඩ කරලා තියෙනවා වෙන මේ විදියට ව බටයකට ඒ බටේ අවසානය දාලා තියෙන්ෙන මොනට කොහෙටද හුණුදීර වඩ තමයි දාලති ඒ බටේ දාලාති මොනටද හුණුදිේර වට ඊළඟට ඔබට පේනවා මේ නලේ ඇතුළේ යුනලය ඇතුළේ මෙතන තියෙනව පුතා නිල්පාට ්‍ර නිල් පාට බ්‍රව්්‍ය තමයි පුතා මොනවාද නිර්ජලීියය කොප සල් මොනවද පුතා නිර්ජලීය කොප සල්ේ එතකොට ඔබට පේනවා මෙතන චූසකයක් සම්බන්ධ කර ති නොම මේකේ ඇතුළේ තියෙන ද්‍රව්‍ය එළියට ගමන් කරවන්න මේ ඇතුළ තියන ද්‍රව්‍ය එලියට ගමන් කරවන්න චූසකයක් සම්බන්ධ කරලා තිෙන එතකොට ඒ චූසකය මගින් මේකේ තියන ද්‍රවිය ඔක්කොම එලියට අදිනවා දැම්පුතේ ඔහොම ඇටවුම සකස් කරලා තියනවා දැහිතන්න මේ චූසකය දා නැත්නං චසකය නෑ මේ චූසකය නැත්තං මේ ඉටිපන්දම ධනයම් පිටවෙන දේවල් මේක ඇතුළට යන්න මේ චූසකේ නැත්තං ඔල්වැඩ කියන ද ේරුණවාල් බානට මේ චූසකේ නැත්තම් මේ ඉටින්දමෙන් දැල්ඩින ටික දැල්ලලා පිටවෙනේවා කාමඩක්ස ජලන ඇතුළට යන්නට චූසකයෙන් තමයි ඉඩ අරන් දෙන්නෙන් මේ ඇතුළ තියන වාතේ එළියට අදින ඔහුතා මේ චසකෙන් කොබන්නඒ පොයින්ට එක තේරුුණාත් අතුළන් බලන් මේ චූසකයෙන් ඇතුල තියෙන වාතය එලියට අදිින නිසා තමයි මේ ඉතිබන්ධම දානයෙන් පිටවන CO2 ජලය ඇතුළට යන්න එළියට ඇදදෙනත් තම්පුතා ජලය බක් එක තුටි අන්න බෑ ඊළඟට පරීක්ෂණය දැක් යැටි මේ පියාකාරකම දැන් කතා කරන්න ටක්ගාල පුතාල මේ අඳගන්න ඕන ලි ඇද අඳගන්න නිසල්ල අඳින්න රූප ඉඩති යන්න එක වෙනම පොතේ ඇදෙන්න්න ඕන දියන්න පුතාලා මේ විදියට ඉටිවල ප්‍රශ්ී දියනපුතා ඉටවල ඉටිවලකාබන් හාඩජ අඩංගු බව ඉටවල කා හාජ අඩු බව හඳුනාගැනීම සඳහා හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණයක සිදුකරන පරීක්ෂණයක ර සටහනාදී ඉටි වල කකාමන ජන අඩංගු බව හඳුනා ැනීම සඳහා සිදු කරන පරීක්ෂණයක රූප සටහනාදී තොට මතක තියාගන්න කොහෙදම මේ රූපය අඳින්නම සම්පූර්ණම එන්න ඇඳපු ප්‍රශ්ණහන් මේ රූපය අච්චුපදෙත් තියෙනවාමට යුට්ටගෙත් තියෙන ඔබ බලාගෙන එකින් ඊළගට ලියන්න පුතා ඒ ප්‍රශ්නයට මේ රූපේ ඇති ඉඩ තියලා ඇටින් දියන්න මේ රප අ දියන්න ඉටි පන්දම දල්වා

YouTubeने में उत මලිය පුතා චසකමගින් සිදු කරන කාර චූසකැමගින් සිදුකරන කාරය තමයිමලියන්න ර ඉදිිපන්දම දල්වා චූසකමගින් කුමක් සිදු කළ යුතුද කියලා තියෙන්නේ එ උත්ත එලියන්න ත් නලේ ඇති වාතිය ඉවත් කළ යුතුයි නේ ඇතිවාතය ඉවත් කළ යුතු නලේ ඇතිවාතය පිටතට ඉවත් කළ යුතු පිටි පන්ම දල්ුවවත් හූසකයමගින් කුමක් සිදු කළ යුතුද නලේ ඇතිවාතය Pita tadi buat kalian YouTube. Ilang plus nilian na. Ilang nilian na. මෙහිදී ඉර ප්‍රශ්නය මෙහිදී දක්න ලැබෙන නිරීක්ෂණය කුමක් මෙදී දක්න ලැබෙන නිරීක්ෂණය කුමක් න්න ද දන ලැපෙන නිරීක්ෂණය කුමක් ड ඔන්නානවා නිරීණය හට බලා ාදනම් හට බල මංකිව්වා මේ ඉටිපන්දම දහනින් කාබන් ඩක්යි් පිට වෙනවා ජලය පිට වෙන දැන් ඔන්න මේ ඉටිපන්දම දහනින් යන කාබන් ඩක්යිට් ටික ඔන්න යන යනකාබන් ක් ගියාට මෙතර සිල් ජලයට ගියා කියලා මොහුත් වෙන්න ඔන්න කාබන්ක්ෂයිට්ික යනවා ඔන්න පුතේ නිරීක්ෂණය පළවෙනි එක ලැබෙනවා මොකක්ද අවන්න හුණු දියර කිරිපැහැ වෙන මොකදද වෙන්න පුතා අවන්න හුණු දියර කිරිපැහැ වෙන ඒ විත රක්න මේ ඊළඟ නිරීක්ෂණය ඉටිපන්දම දහනයෙන් පිට වෙනවා ජලය ඔන්න පුතේ ඒ ජලය ටික ඔන්න ගමන් කරනවා ඔන්න ඉටිපන්දම දහනයෙන් ගමන් කරන ජලය ටික ඔන්න පුතේ යාට හම්බේෙනවා මොනවාද මේ නිර්ජලීය කොප සල්ේ මොන දහම්බ නිර්ජලියය කොපසල්පෙන් හම්බෙච්ච ගම නිර්ජලිය කොප සල්ෆේට් පුතා සුදු පාට ජලය ගියපු ගම නිර්ජලිය කොප සල්ෆේට මො පට හැරෙනවද පුතා නිල් පැහයට හැරෙන්. එ නිදජල්ලිය කොපර් සල්ෆේට් මොකද වෙන්න පුතා නිල් පැහයට හැරෙන එනම් නිරීක්ෂණ දෙකයි පළවෙනි නිරීක්ෂණය අවන්න උුුණුදීර කිරිපා වෙනවා දෙවන්නේ නිරීක්ෂණය පුතා මොකක්ද නිජලිය කොපසල් නිල් පැහැවෙනු කෝබන්න අතවසන්න තේරීච්චාය තේරිච්යි බිණුලි හරිද තේරුනාදපුතේ දිහන්ස තේරුණාද මඋපරිම ඔගොළොන්න පැහදිරි කිරීම යනවා අනිවාරයෙන් තේරෙන්න්න ඕන බිණුලි අර්ෂන කොඩ අතුවසන්න තේරුණා ි ර என නිරණ නිණ ලීම අණර අ உුදිර අ உුදරකිහ हु प हुद प निर्जय कर साफेट अ शु प निर्जरसाफे शु निर्ज कपर साफेट सुदुपह निर्दलीय सल्फेट सुदुपह निर्दलीय सल्फेट सुदुपह निर्दलीय सल्फेट नील पै श्रेय सुधपान इडलीय कोपर सल्फेट सुधपान इडलीय कोपर सल्फेट नील पै है පෑන තිිය කමසල් නිල් හැරි ම හරියට මුත්තරය දුන්නවයි නතනික ආවට ගියාට උත්තර දෙන්න පුළුවන් එමන හරියට මුත්තර එනම් බලන්න දරුව ප්‍රශ්නදියන් එම නිරීක්ෂණ වලට හේතුව සඳහන් කර එම නිීෂණ වට හේතුव සඳහන් කර එම නිරීක්ණ වට හේතුව සඳහන් කර එම නිී වට හේතුव සඳन

ම උත්තරේ දෙදනවා එතැන්ටෙන කල් දියල ඉවර ඇත උත්සයි එම නිරීක්ෂණ වලට හේතුව කුමං බිුි හරිත නොමින්ද අරිත හර්ෂණ හර්ද සචිත හරිද ගුද්ධිම හරි දිහන්ස හරි එම නිරීක්ෂණ වලට හතුව සඳන් කරන හේ හුණුදිියර අවන්න උුණු දිියර කිරි පැහැවීමට හේතුව ඉටිපන්ධම දහනයේදීකාබන් ක්යිවාෝ පිටී නිර්දලිය කොපසල්ේට් සුදු පෑ නිජලිය කොපසල්ේට නිල් පැවීමට හේතුව ඉටිපන්ධම දහනයේදී ජල වාශ්ප පිටවීම එනම් ඒ පිළිතුර දැම්මන් කියන්නම් ලියම් අවන්න හුණුදියර කිරිපෑවීමට හේතුව අවන්න හුණු දීර කිරිපෑවීමට හේතුව අවණ හුණුදියර කිරිපෑවීමට හේතුව අවන්න හුණු දීර කිරිපෑවීමට හේතුව අන්න හොුණ දර කිරි පැවීමට හේතුව ඉටි පන්තම දහනයේදී ඉටි පන්දම දහනයේදී පබන් ක්යින්් වායෝ පිටවීම पීමට सु प निर्जपसाफेट सु प निर्जलीप साफेट ිය නි පැීමහතුප නිල් පැවීමටහේතු නි පැමටහේතුව පන්ම දනදී ඩ පන්දම දානේදී ජලවාශ්ප පිටරීම ඩ පම දානේදී ජලවාශ්ප පිටරීම බලන්න हो प

यह तो क्रिया कारक में गाता है कि निगम ने कुमार यह तो क्रिया कारक में गाता है कि निगम कुमार यह तो कारक में गाता है कि निगम कुमार य्रियाकिन गाता है कि निगमने कुमार यह यत क्रियाकार कि निगमने कुमार ක්‍රියාකාර ගතයකි නිගමනය මේ අපි සාමානයෙන් ක්‍රියාකාරකමක පුතය පරීක්ෂණයලියන නේ පරක්ෂණය තමයි අවසානය නිගමනයක් වෙන්නේ මෙදනති පුතා අවසාන් නිගමනයමකක්ද ඉටවල කාබන් හාහඩජ අඩංගු බව මෙයින් නිගමනය වේ බලන්න කාටහරි ලියන්න බැරරි වුනානං ඉස්සල්ලා හේතු දෙක ලිව්වා අවන්න හුණු දීර කිරිපැවීමට හේතුව කාබන්ඩක් සයිඩවායු පිටවීමයි දිීපලන්තමදාානයේ දී නිර්ජලිය කොපසල් නිල්පැවීමට හේතුව ඉටිබන්ධමදාහනයේ දී ජලවාශ පිටවීම මෙයින් ගතහකි නිගමනයපුතාැකාබන් වල ඇතු කාබන්තිීන් ජලය ඇතුළ තියෙන් හඩිච ට මේ කාබනුයි හරිජනුය පිට වෙච්චක තමයි කාබන් ඩක්ෂඩුයි ජලයයි විදියට පිට වුනේ එනම් අවසාන නිගමනේලියා ඉටිවල මෙයින් ලාගත හැකි නිගමනය කුමක් ඉටිවල කාබන් හා හඩිජ නඩගු බව මෙයින් නිගමනය වේ වල කාබ හා ඩජන අඩංගු බව මෙයින් නිගමනය වේ එතනින් පැට්ටිකල් එක අවසා කොබාන අත උස්සන්න තේරීච්චාය සම්පූර්ණ පැක්ටිකල් එක එතනින් අවසන් වෙනවා බලන්න තේරුුණාද සියලු දෙනාට ඉතාම වැදගත් පරීක්ෂණයක් එන්නම තියෙන පරීක්ෂණයක් එකගොනම් තරුවදදාගන්න ඒ තරමට වැදගත් අපි හැම අවුරුද්දක මේ පලික්ෂණය ගොඩක් බලාපොරොත්තු වවා එකන සම අපි ගරන් සමාරය වන එක පාරක්කාවතා ඉන්න පොබාන පැක්ටිකල්ක තේරිච්චා තවසන්න ප්‍රැක්ටිකල්ලක ඇතන ඉවරක් තේරිච්චා අතුස් ඉතා සියුම්ම කියාදුන්නේ මදයක්ම ලුවට ගන්න චූෂකයක් ගන්න මොකටද ඇතුළ තියන වාතය ඉවත් කර ඉටිපන්දමක් ගන්න ඇයි එතකොට ඉටිපන්දම ඉතිවල තියනවා කාබන් හ ඉටිපන්ද මේ ඉටියෝල මොවත් තියන්න කාබන් හයිඩ ජන් තියනවා තියන නිසා එතකොට නිරීක්ෂණ මොනවද අවන්න හුණු දීර කිපාටය ව එකනික හුණු දීර කිරිපාටය වන ුවන ට අවන්න හුණ දර රිපාන්නවා එකන. දර වලවර්ණය අව ඉඩ පස්සේ නිර්දලය කල සල්ේට සුදු පාටයි යා නිල් පැහැල් ඔටික තමයි එතන්දි ගලපාමතිය නිගමනයකා ඉටිවල කාාපන අඩන අඩංගු බව මේ නිගමනය වේ සරලයි යං විසර පර කාබන පොටස් තුනකට බෙදනොම්තා පෝ කාබන කොටස් තුනකට බදනු හයිරකාමන බෙදන කොටස් තුන පුතා ඇල්කේන ඇල්ීන ඇල්කයින් මොනපුතා ඇල්කේන ඇල්ීන ඇල්පයින් එතකොට මේ තුනට පොදුසූත්‍ර තුනක් තියෙනු මේ තුනට පොදුසූත්‍ර තුනක් තියනු ස්ස එක බොන්්දක් සඳහන් කරගෙන ති ලන්න ाइකාබන විග්‍රා කළ හැකි පाइකාබන විග්‍රහ කළ හැකි පाइරකාබන විග්‍රහ කළ හැකි ආකාරතුන අරෝකාවන විග්‍රහ කළ හැකි ආකාරතුන සඳහන් කර අයිරෝකාවන විග්‍රහ කරහැකි ආකාරතුම සඳහන් කරයි ුකාබන විද්‍රහ කලකි ර්ථුණ සඳහන් කර ඒ පसूත්‍ර සඳහන් කරන ඒ පसू්‍ර සඳාन කරම් පसूत्र්‍ර සඳान කර ඒ පොදු සූත්‍ර සඳහන් කර බලන්න දරු ලම ඇන මතපුතා ඇ ඊළඟට පුතා ඇල්ීන ඊළඟට පුතා ඇකයින හරියට වචනතුන ගන්න පුති ේනනන ඉඩ පස්සපුතා ඇීනී ඇයින මපුතා නන මේක විශේෂත්වය තමයි මෙතන කාපන් අතර තනි බන්ධන මෙතන කාබ අතර දිත්තබන්ධන මෙතන කාබ අතර තිව බන්ධන මං ඒයටිකට එන්නම් පොදුසූත්‍රටික ඉසල්ල ලියම් ඇනවල පොසූත්‍රය C දන දෙ Cෙන් දන දෙක ටපුතාඇනල පූත්‍රය C C පනල පසූ්‍රය C

ರ ශන හරිද ವරදವරದ C දනದ C C ದ pas put li si lensana si ka para man si ka para si ka para man gana අත්ත වෙනකම් පෝමහරි නඇඳල ඉන්න අදිිසියවත් කලින්ගියෝත් මේ වීඩියෝ එක බල සිම්පල්ෙන් සමානයි කාබන් පරමාණු ගණන් තැන් එමු පුතාලා දැන් ඔබ හිතන්න එන්ට ආදේශ කරනවා පුතාලා දැන් මුලිම ඇල්කෙන් ලිම කතා කරන්න ඇල්කන් එන්ට ආදේශ කරාපුතා එක එතකොට එන්න මොකක්ද එක දෙවාලක් එක දෙකයි දන දෙකයි ඉට පස්සේ ඊළඟට එතකොට එන්නසික්කෝ C4ෝ කියන්න පුතා මෙත්තන් මොකද පුතා මෙත්තෙන් තමයි C4ෝ. ඉට පස කාබන්ලා දෙකයි කාබන්ලා දෙකයි නං මොකද පුතා එත්තේ තො කාබන් දෙක ආදේශ කරහම අර සූත්‍රයට ස දෙකයි දෙවරද දෙක හතරයි දෙකයි හයි ඉවාස දැම්මම් මෙතන මේ සත්‍රආදි නමංකා ුට්ටකින් ඊට පස්ස අ මේ අපි කියන්න මොකාදපුතාී මොකාදපුතාී අරක එත්ත මේකපී එතකොට ඒකට එන්න කාබන් තුනයි තුන්වරත් දෙක හයයි දෙකක් එකතු කරා අටයි ඒකාවත් සීතුනයි එච්චටයි එතකොට ඔන්න ඔය විදිහටයි විග්‍රාවන්න දැල්ලි අන්න සියලු දෙනා පහත වගූපුරුවන් පාත වගෝ පුරුවන් නතත් සම්පූර්ණ කරන්නන පහත වගෝ සම්පූර්ණ කරා හත වුව සම්පූර්ණ කර පහත වුව සම්පී දැම් බෝන් එක බලස් පලනිට අනුක සූත්‍රය දෙවනියට නම ඇල්කේනය නම් තුුන්වැෙනට ත්‍රවි සූත්‍රය මනියටවි සූත්‍ර එතකට කාබන්ට කාදේශකර C4. එයාට කියන්නේ මෙතේ. රාබන්ට දෙකාදේශ කරා C2 යාට කියන්න එතේ. රාබන්ට තුනාදේශ කරනවා. පාබ තුුණදේශ කරනවා එතකොට පොී පාබස තුුණදේශ කර එ පී සිී තුදේශ කාට හතරාදේශකරා හතරත් දෙකටයි දෙකයි දහයයිකාන්ට පහදේශකරා පස්සරත් දෙක දහයයි දෙකයි දොලායි පට කාන්ට හයාදේශ කර හයවරත් දෙක දොලායි දෙකයි දාහතරයි හක්ස හ දැම් බලන්න දරු දැම් බලන්නතා මෙතන කාබ නොහොම ඇද එයාගේ වටෙන් හතර දෙනෙන් දැම්මා අතු ඔන්න පුතේ දේශී අඳන්න ඕවුන් එයායිර කාබල්ල දෙවැ එතෙන්ට මෙත හදිනයක කාබල්ල දෙන්න හොහම අතු දෙක දැම්ම වටේට හයිරිජල්ලදා වටට හැරිජන්න ඔක්කොම එකතු කල්ල බලන්න හයක් තියෙනවාදකි මෙතන කාබන්න තුනක්දා දැන් වටේට ඒකයන්න ඔළුවටකයි දකුණුවත්තටකයි වම්මතටකයි කකුලටික ඇතගොටපුතා ඔවු ඔය විදිහතු බල හතරහම එකයි දෙකයි තුුණයි හතරයි මෙතන්ටන් මෙතටන් මෙතැටන් නොහුණේ කාබන්ල පහක්කාහම එක දෙක තුන්නා හතර පහ මේමටද බ අමකයි හතාලයි පයි යිමට ජලදාන්න එතකට පුතා මෙහෙම අදිිනවාට අික හ ू්‍ර මේ මොතා හ විत्र ඊට පස්සේ අප අරන්නේය සාමාන්‍ය විදිහට අලියන එක මොනවොදපුතා අනුක සූත්‍ර මේවා ඇල්කීනී නං මේ ඇල්ීනී ොනවදපුතා නම් බලන්න ඉක් වනට අවසන් කරන්න පුතේ මෙතැන්ටන කන්ටල්කාර

අवसानदබुदमा बनरी आर्ශणसान

වැරද දරු ලියන් සාරිද බාන්දියන් හරිදබනඩි හරිද අර්ශන හරිද මැතන මේ මෙතෙන් කියන්නේ මේක තමයි කුඩාම එක් කුඩාම ඇල්ේනය පුතා මෙත කුඩාම ඇේනය මෙත මේ තියන්නේ මෙතෙන් මෙතියන පුතා සූ්‍ර මෙතිය මෙතෙන් න වි සූ්‍ර ඟට මේතියෙන් C26තිෙන් C6කන් එතතියත එතගේ කාබන් දෙකයි මෙතියන්න හන් හයතියන C3 මෙතියන පප මෙතනකාබන් තුට මේතියන ्यටන් කාබන් හතරයිද මේ තියන්න පැට කාබන් ප දොහති එ කාබ හතරයි හරි නේද මමන හිතන ද ක්ම ඉවර ඇති කියල කොඩක් චැට්කට දාන බලන්ගුතේ බිුලි රිද පර්ෂණ හරිද දියන්ස හරිද අනිත්තා හරි හරිදපුතේ පුේ මොකුත් නෑ මෙහම අ දෙෙක දික්කනාාම දෙපැත්තට දෙන්නයි උඩට එක්කෙනයියටට එක්කෙන එහෙම තමයි එතන සම්පූර්ණ වෙන්නේ ඒක අවබෝධ කරග හරි මෙතැරින් පස්සේ ඉදිරියට කියා දෙන්න තියන්න ඔගොල්ලොන්ට ඊළඟ පිටුවට යනවා දෙවනි පිටුවට දැම් පුතේ මේ තියෙන්න්නේ ඇල්කීන මේ තියන්නේ මොකදද පුතා ඇල්ීන් මොකදදඇල්ීන එතකොට ඔබ ඉස්සරල මෙතන4ෝ ලකුණු කරා මටෝ ලක්ුණ කරා එතකොට කාබල්ලා එකෙන එක්ෙන් ඔොහොම ලකුණු කරා C4ෝ මේක තමයිගුතා කුඩාම ඇල්ේනෑ මේක කුඩාම ඇල්කේනය එයාගේ තනිබන්ධන තමයි තියෙන්න්නේි එදට අපර ඇල් කීනය කියන වචනය භාවිතා කරනකොට මේ කාබන් කාබන් අතරපුතා දවිත්ත බන්ධනයක්ෙන තට කාබන් කාබන් අතරට බන්ධන දෙකක් කෙනකොට මං ඔගොලන කිව්වා එක කාබන් කෙනෙක් වටේට තියෙන්න පුළුවන් බන්ධන හතරයි. තොද බන්ධන හතරෙන් කාබන් කාබන් වලට දෙකක් ගියාම තව ඉතුරුවෙන්න්නේ කියද පුතා දෙන්නයි. තව ඉතුරුවන්නේ කොමද දෙන්නයි. එතකොට ඒ දෙන්න මේ විදිහට දෙපැත්තට ආවහම, මේ කාබන්ගේ කතාව අවස ඊළඟට පුතා අනිත්කාබැන්ග එලෙසම දෙන්න දෙකැඇත්තට හොමේනවා එය නම්පුතා දැන් මෙතෙන් කිව්වන සරලම ඇල්කේනේ එතකොට මෙතෙන් ඊළඟට මෙතීන් කියලා එ කෙනෙක් නෑ එකන්නේ ඇල්කීනයක් මෙතේෙන්වලින් ඇල්කීනයක් හැදෙනෑ එතකොට මෙතෙන් වලින් මෙතයින් කියල ඇල්කයිනයකුත් නෑ එහෙම නම්පුතා ඊළඟට මේ ඇල්කීනය හැදෙන්නේ එතන්ගේ කියන ඇල්කේනේ විියුත්්පන්නයක් එක්ක තමයි එකන එතෙන් කාන්්ඩිෙන් එක කියන්නේ එත්තීන් කියලා යනවා. එම් පුතා එතින්නල සූත්‍රය සී දෙකයි දෙකයියෙන් කියලා ඔබේ කියෙන ගත්තා C දෙකෙන් කියලා ඒ අනුව C දෙකෙන් අනුව ස දෙකයි එච්छාතරයි ස දෙයි එච්छාතරයි ති ඔබට පේනවා මෙරූපේ සී දෙකයි එච්චාතරයි දිත්ත බන්ධනය තියනවාය එ සරලම ඇීනය එතින් බව මතක තියාගන්න. එනම් මේ තියෙන්ෙන පුතා C24 මොක අද පුතා C2H4 තුොට බලන්න මේ ඇල්ීනේ මයිට උුට් එකේ අර්ථ දක්වල තියෙන විදිහඒ අනුව ඇීන අර්ථදක්වනො මෙලෙස, ක අද කියන්න පුතා ඇල්කීන අත්ත දක්වන්නේ කොහොමද මේ තියෙන්ෙන එක අත දැක්වීම කාබන් කාබන් අතර විත්්‍රබන්ධන එකක් පමණක් පවතින දිත්තබන්ධන එකක් හෝ එකකට වැඩි ගණනක් පවතින. කාබන් කාබන් අතර දිවිත්තබන්ධන එකක් වැඩිගණනක් පවතින හයිඩ්‍රොකාබන ඇල්කීන නම්වේ සරල මැල්කීනය තමයි මේ බෝඩ් එකේ තියෙනසි දෙකයි Hච හතරයි මේ තියෙන්න පුතා සරල මෑල්කීනේ මොකක්ද වහසූත්‍රය මේ තියෙන්න පුතා සරල මැල්කීනේ දිත්්ත බන්ධනය මෙතන ලකුණ කරලා තියෙනවා කාබන් කාබන් අතර බන්ධන දෙකක් තියනු ඒ අනුව තවදුරට ත්්චියනවා මෙහිදී දිත්තබන්ධන ඇති නිසා ඇල්කේන වලට වඩා ඇල්කීන මොකද කියන්න බුතේ ප්‍රතික්‍රියාශීලී එනවා ඉතා සරලයි දරුවෝ වැලපාදන් කරගන්න මෙහෙම ඇ කේනවලට වඩා ඇල්කීන ප්‍රතික්‍රාශීලි ඇල්කේනවල්ට වඩා ඇල්කීන ප්‍රතික්‍රියාශීලි ඇල්කීන ප්‍රතික්‍රාශීලී තමයි ඒකට හේතු අබුතා ඇල්කීනවල මොකද කියන්න පුතා විත්ත බන්ධන තිර මෙහෙම දැම්මෝත් මේක තනිබන්ධ මෙහම දැම්මොත් මේක දිත්ව බන්ධනය මෙහම දැන්මොත් මේක මුතා ක්‍රිත්තබන්ධනයක් ඇල්කේනවල තියෙන්න තනි බන්ධන ඇල්කීනවලතියෙන්න දවිත්තබන්ධන ඇල්කයිනවලතියෙන්න බුතා ත්‍රිත්තබන්ධන එරං ඔලුවට ගන්න සියලු දෙනා ඇල්කේනවලට වඩා ඇල්කීන ප්‍රතික්‍රියාශීලී බවින් වැඩි කෝබල අක උසන්න එතික් තේරිිච්චාය ැන් ඔ මං කතා කරේ සල්ලතම ඇල්කීනය ගැන. එනම් බලන්නමයි දරුවෝ සර්ලතම ඇල්කීනේ තත්වය ඔබ වටහා ගත්තද කියලා. සරලතම ඇල්කීනය පුතා ඔය ආකාරයටයි, කාබන් කාබන් අතර දිත්ත බන්ධනයක් තියෙනවා. අර පොදු සූත්‍රය ඔලුවෙතියාගන්න එතවට කාබල්ල දෙන්නෙක් කෙනවා සරලම ඇල්කීනයටයි, සරලම ඇල්පයිනයටයි කාබර්ල දෙන්නා ගානීන්. එතකොට දැන්ගෙනවා පුතා ඊළඟට දැන් ඔබ කතා කරාහිනම් සරලතම ඇල්කේනය මොකක්ද මෙතෙන් සරලතම ඇල්කීනය මොකක්ද සරලතම ඇල්කීනය එතින් ඊළඟට අපි කතා කරනවා පුතාලා ඉතින්වල වියුත්පන්න දෙකක් මේ ඉතින්වල වියුදත්පන්න කියන්න පුතාලා ලොකූ දෙයක් නෙමේ පළවෙනි අවස්ථාවේ කරන්න මොකක්ද ඉතින්වල ඉන්නවා හරිජල්ලා හතර දෙනෙක් ඉන්නවන් ඒ තින් වොල ඉන්න හරිජැල්ලා හතර දෙන්නගින් ඇතින්ොල ඉන්න හරිජල්ලා හතර දෙෙනාගෙන් එතින්නොල ඉන්න හරිජැල්ලා හතර දෙනාගෙන් හරිිජන් එක හරිජැන් කෙනෙක් අයින් කරලා ඇතින්නොල ඉන්න හරිජල්ල හතර දෙනාගෙන් එක හරිජැන් කෙනෙක් අයින් කරලා එතැන්ට අපි දානවා අබුතා ලෝරිී එතැන්ට මොකදද කලෝරීන් එතකොට කලෝරීන් දාල අපි හඳුන්න්නොනො අපුතාල මොකක්ද ලෝරෝඇති මොකද පුතා ලෝරෝ ඇති ඒනම් බලන්න සීලු දෙනා ලෝරෝඇති එතකොට ඇතින්වල විුත්පන්න කියලා අපි කතා කරා එතකොට ඇතින්වල ියුත් පන්න විදියට අ එත එතින් වුණ එතින්ගේ එක හරියන් කෙනෙක් ගලෝලක් ලෝරීන් සම්බන්ධ කරා ඒ අපි සැඳින්න්නවා ලෝරෝ ඇති එහන පුතා ඔයාට කැමතු තැනකට මෙතන ලෝරීන් දාගන්න පුළුවන් කිෂුව එකක් නෑ අපි ඒ අඳුන්නුනා ලෝරීන් කියල එක කියන්න කොහොමද තින් තර සඳහන් කලා තිනවා විදියට බලන්න සිලු දෙනාම එතකොට එක සඳාන් කල්ලා තියෙන ආකාරයට හොඳට අවබෝධ කරගන්න පුතාල සිලු දෙනා මෙතැ දෙ තියෙන්න්න පුතා ඉතින් වල හයිඩිජන් පරමානුවක් පරමානවා ලෝරන් පරමානුවකින් අපි කියෙනවා එයාගේ ස්ථානය අයින් කරලා වෙන කෙනෙකුට එතැන දුන්නහම අපි කියනෝ ප්‍රතිස්ථාපනය කරනවා කියන එනම් මෙතන කියන්නේ මොකක්ද පුතේ ති ඇති හජන් පරමානුව පලෝරීන් පරමානුවකින් ප්‍රතිස්ථාපනය වීමෙන් සෑදී කියනවා එ නම්බලන්නති ති හර්ජන් පරමානුව ෆලෝරන් පරමාණුවකින් ප්‍රතිස්ථාපනය වීමෙන් සෑදී එතකොට එතකොට සූත්‍රය ලියවෙන්න අර ඉසල්ලිවේ C2H4 කියලනිින් C23 එැන්නපුතා අවසාට තමයි බවටමොක3මොකනතබලඉතා ඇදගත් කොටසාක්ි මේ කතා කර ඉති බ හොඳට සවන්දිීලා වැඩටික කරගන්න මේ කොටස සම්පූර්ණ කරගන්න ඊළඟට බලන්න පුතාලා C2hට පස්සේ ඊළඟට බලන්න මෙතනෝමොද පුතේ ර ති ද ටටලෝ තින් ො ටට්‍ර ලෝර ඇතින් වොල බලන්න පුතාලා එතින්වල ඇතියෙන හඩිජන් පරමානු හතර අයින්වෙලා මොක දෙවෙන්න පුතා එතින් වොල තියෙන හඩිජන් පරමාණු හතර වෙනුවට මොනවා දෙන්නේ ෆලෝරීන් පරමාණු හතරක් එතැන්ටනෝ එතන ඇතින්වල හිඩජන් පරමාණු හතරයිගවෙලා එතැන්ටන අමොකක්ද ්ලෝරීන් පරමාණු හතර මෙතැන බලන්න පුතාලා තියනේවා මෙතනතිල තියන හරිජන් පරමමාණු හතරයිං කියලලා එතැන්ට නොව ලෝරින්න් පරමාණ එන මේ තියන පුතාලා කලෝරතිීන්ගේ ස්වභාවය ඉඩ පස්ස පුතාලා මේ ඊළංට තියන මොකාද පුතාදැන්න අර ලෝරෝ ඒතිීන් කියලා නැහැදින්න ඊඩ පස්ස පුතාමොකක්ද ලෝරෝ එතිීන්. ොතා ට ඇති මො තිති මොපුතා ති මො ඇති කෝබල වචන හරි ළුවටාවත ති කියන කිවේ C වේ ම මෙතන ලියන්න බලන්නදරුව C पसी6 पतासीट पता है ඉට පස පුතා මේ ්වෙනුවට එක එච් කනෙක් ගලොලසියල් දානවා එතකොට් එත කොට පුතා මොකදද කලෝරෝයිති මකද පුතා ලෝරෝඉති ඒළඟට පුතාසි දෙකයි කියල ලියල අර H හතර වෙනුවට F අතරක් ලියෙන් එ හතර වෙනුවට මොකද ලියන් පුතායි Fහතර Fතරක්ල F4 මේ C F4ෝ කියන්නේ මකක්දපුතා ට රෝ මොකදපුතා ා රෝතිා රතින් තත් දැන් කියම් බලන්න මේ පළවෙනිිය කේ තියෙන්න්න මොකාදද පුතා C26 එ මේ තියෙන්න්න මොකාදද පුතා C2H4ඇීන මෙතන පුතා C2H3CL ලෝ එක මොකක්ද ලෝ ඇති මේ මොකදද පුතා ට්‍රේ ලරෝතිො ලෝර ඇති නො වව් අඳින්නේ කොහමද බලන්න ඊළඟට ටට ලෝරෝ ඇති නොලවිය අඳින්නේ වෙන මේ විදියට පුතා Cී දෙකයි F හතරයි එතකොට Cී දෙකයි F හතරයි ෙට්‍රා ලුවරෝ ඊළඟටම කද පුතා ඇති ඒනම් බලන්න සියලු දෙනා ඊළඟට තවතුරටත් සරලයි තේරුන්ගන්න දැම්පුතා එතින්හා ඊළඟට එතින්වල එතින් හා ඉතින් නොලවිත් පන්න ලෙස දක්වන්න පුළුවන් පොලිතන් ස්ටයිරෆෝ ඉළඟන පුතා ටලෝන් වැනි බහුවාක නිපදවීමට භාවිතා කරයි එතකොට පුතා ඕගොල්ල දන්න පොලිතින් තියෙනවනේ ොලිතින් කියන කෙන හැදුනෙකුතා එතින්ලා ගොඩාක් එකතුවෙලා. එතකොට එතින්ලා ගොඩක් එකතු වෙනකොට පොලි එතිීන් වෙනවා. එතට පොලියතිීන් තමයි ලොප්වෙලා පොලිතින් වෙලාතිීන්. එනම් බලන්න ඒත්තින් පොලිතන්උනේ කොහොමද. ගොඩා කෙතින්ල එකතු වෙලා ඒ එතින් පොලිතීන් වුණ ඊළඟට එතින් නොල තවත් යුත් පන්න තමයි මොනවාද ටයිරෆෝ ඊළඟට මොනවාද පුතා ටෝ ඉළඟ මොනාද ඔය තුන ෆෝන්ටෝ කොබන්න එතැන්ටකන් තේරරිචා ඇත උත්සල් ගන් කක්මහසිැ ක් තිය වැයතු ි කගෙනන්න තියන්නේ මස තුන්දැි මේ නெම්බන්න ති නம்பர் சம்பबர் ජනවාරිබ හතරක් එකො ළුවන්ත වැ වැපුම කන්න yangසහටපුතා ඊළඟට බහු අවවි මොනත්පුතා බහු අයක එතකොට ඔබ දැන් චුට්ටකට ඉස්සලමංකිව්වා එතින්ල ගොඩා එකතු වෙලා තමයි පොලිියතිීන් හැදන්න කියලා. පොලියතින් තමයි පොලිතන් කියත්. එතකොඩ පුතා බහු අවයාවක්ක කියන එක අර්ථ දක්වනෝද කුඩා අනුරා රසක් එකනෙක සම්බන්ධ වී සෑදෙන විශාලානු අපි කියනවා මොකක් කියලද පුතා බහු අවය අවක කියලා දැම්පුතේ ඕවා ටික පාඩන් කරගන්න එන ඔය සඳහනයේ තියනෙව ටික කුඩා අනු රැසක් එකනෙක සමඟ සම්බන්ධ වී සෑදෙන විශාලානු තමයි අපි කියන්නේ මොකක් කියලද පුතා බහු අවය වික කියලා කුඩානු රැසක් එකනෙක සමග සම්බන්ධ වී සෑදෙන විශාලානු බහු අව්‍යාවක නම්වේ නැවතච්්‍යයන්නම් කුඩානු රසක් එකනක සමඟ සම්බන්ධ වී සෑදෙන විශාලානු බහු අවයාවක නම් වෙන් ඒළඟටපුතා මේ බහු අව්‍යාවක සෑදීමේ ක්‍රියාවලිය බවවක සෑදීමෙන් ක්‍රියාවලිය බහු අවයවී කරණය නම්වේ මනාදපුතා බහු අවයාවක සෑදීමේ ක්‍රියාවලිය බහු අවයවි කරණය නම් වේ ඒ වාක්‍ය දෙකම පුතේ පාඩක් කරම දැන් සිරිදෙන මාත්තක්ක බහු අව්‍යවක කියන්නේ මොනවතු කුඩා අනු රසක් එකනෙක සමඟ සම්බන්ධවීමෙන් සෑදෙන විශාලානු උඩානු රසක් එකනෙක සමග සම්බන්ධලා සෑදෙන විශාලානු අකම් පුතේ මේ චේන් මේ මොනද අපි චේෙන් එකක් හැදන්නේ නැත දම්වලක් හැදන්න පුරුක් එකතුවෙලා එතකොට මේ එක පුරුකක් කපිටියන්නේ ඒකාවයවකිය මේ පුරුප ගොඩක් තියෙන දම්වලා අපි අරියෙන්නිකම් බෞාවකයක් වගේ එතකොට එක පුරුකාක් ඒකවරකයා ගොඩක් එකට වනහම ඒක මොකක්ද පුතා බහ් අවයවකයන් එනම් බලන්න පුතා කුඩා අනු රැසන් කුඩා අනු රැසක් එකන එක සමඟ සම්බන්ධ වී සෑදෙන විශාල්ලන අපි කියවා පුතා මොකක් කියලද පුතා බහු අවයවක නම් වේ දො මේ බහුවායක සෑදීමෙන් ක්‍රියාවදී අපි බහු අවයවී කරණය කියලා කිව්වා එතොට ඊරඟට පුතා තුන්වැනි කාර්ණයට යනවා බහ අවයවෙකයක් නිර්මාණය වෙලා තියෙන්න්නේ මොනවෑන්ද බහකැට නිර්මාණය වෙලා තියන්න පුතේ ඒකාවය අාවක්ක වලින් බහවයැට් නිර්මාණයවෙලා තියන්න මොනොවැඇද පුතේ ඒකාවය අවක්ක වලින් එතට බලන්න ගැලපීම කොහොමද ගැලීම කොහොමද කියලා හකයක් කියන්න මොකක්ද පුඩානු රසක් එකනෙ එක සමග සම්බන්ධ වෙලා සෑදෙන විශාලන් ඉට පස්සේ බහවායි කරණ කියන්න බහවායක සෑදීම ක්‍රියාවල ඊළඟට පුතා බහුවායක සැදිලා තියෙන පුඩානු ඒකාවයාවක කියලා හඳුරන්නන්න ඊට පස්සේ ඊළංඟට කියනවා බහවාාවක පිළියලවීමෙන් පසුව දාමේ අඩංගු මෝලික විව්හය භ පිළියලවීමෙන් පසු දාමේ අඩංගු මෝලික විව්හය අප හඳදුන්නවා මොක් කියලද පුතා මෝලික විිය්ඒක පුනරාවර්තන එකක කියලා ඒ අපි හඳුන්නනා මොනා කියලද පුනරාවර්තන ඒක කියලා බහක පිළියලවීමෙන් පසුව දාමේ අඩංගු මූලි විව්හ එක අපි හඳුන්නනා මොනා කියලද පුතේ පුනරාවර්තන එකක කියලා එතකොට අපි ඕනම කෙනෙක් දන්නවා ඒකාව අවකවලද සාපේක්ෂ අනුකස්කන්දය වැඩි බහුාවයක වලද කියරට බහුවායකයක තමයි මේ තියන්නේ සාපේක්ෂ අනුකස්කන්දයේ වැඩි කාට වඩාද ඒකාව අවට වඩා බහුයක සාපේක්ෂ අනුකස්කන්දය වැඩි එනම් බලාන සියලු දෙනාා තෙරුම් ගන්න ඒකාවයවකවල සාපේක්ෂනුකස්කන්දයට වඩා බහ්වා එකවල සාපේක්ෂන්කුස්කන්දය මොදති ගැන්පුුතේ වැඩි කියලා මතක තියාගන්න ඒකවකවල සාපේක්ෂකුස්කන්දයටට වඩා බහුවය එකවල සාපේක්ෂන් කුස්කන්දය වැඩින් එනම් අවබෝධ කරගන්න සේරු දෙනා ඒ විදියට. ඊළඟට පුතාලා සාපේක්ෂ අනුකස්කන්දය කියලම් එතන සඳහන් කරලා තියෙනවා ඒ මෙතනින් ටිපෙට්ස් කරන්න එක එතන්ට අදාළ වෙන්න පින්ට රන්දිය නොන මේක ටිපෙටස් කරන්න ඇතනින් මේක මැතනින් අයින් කළ ඒළඟට පුතා පොලිතින් සැඳෙන ආකාරය මේ සඳහන් වෙලා තියෙන්නේ ොට ලන්න සලු දෙෙන පොලිතින් හැදෙන්න්නේ කොහොමද මේයින් කතාව පොලිතින් හැදෙන්න්නේ කොහොමද එතින් අනු බහවවය වී කරනයෙන් තමයි මොනවාද හැදන්න පුතා පොලිතින් දොට මං ඉස්සල්ල්චිවා පොලිතීන් කියන එක හැදිල තියන්නේ පොලි එතිී. කිය එක හැ තින කො පොලි ති එතකොටතින් පොලිතන් හැදෙන්න්න කොමද එතින් අනු බහුවවැවී කරන එතකොට ඒතින් අනු භෞයවී කරනින් එකගැන ඒතින් අනු ගොඩක් එකතු වෙලා කියන අදහස දැබ්බල්ලන්න පුතේ මෙන්න එක ඉතින් අනුවන් මෙන්න තව ඉතින් අනුවන් මෙන්න තව තිී අනුව මෙන්න තව තින් අනුව මේ ති අ එකතු වෙලා තමයි පුතා මොනවද හැදන්න පුතා පොලිතන් හැදෙන්නේ. එතකොට පුතා දැන් මේ සඳහන් කරලා තියෙන්නේ ඉතින් අනු ටික නොව කොටු දාල. ඉට පස්ස මේ එතින් අනුව පුතා දිගාරි දිගාරිනකොට කියන්නේ දිගාරිනවා කියන්නේ මේ ඒතින් අනුවක් ඉතින් අනුවක් සම්බන්ධ කරම තව විදිගරිකි නවා. එතවට පුතා මේ පළවෙනි ඇතින් අනුවයි දෙවැනි ඇතින් අනුවයි සම්බන්ධ කරනකොට මේ පැත්තෙන් ඔන්න ෝම සම්බන්ධයක් දාන ඊරඟට පුතා දැන් මේ දෙන්න සම්බන්ධ කරනවා පලවිනි ඇතින්න එකයි දෙවන ඇති එක මං කිව්වා එක කාබන් කෙනෙකුට තියෙන්න පුළුවන් බන්ධන හතරයි උපරින් දැන් ඒ අනුව ඔබට පේනවා පුතා දැන් මේ කොනයම ඉන්න කාබන්ට මන්දන තුනක් තියෙනවා මෙත මැද බන්ධනය තිබ්බොත්තයහම බධන පහක් වෙනු එතකොට පුතා ඒ අනුව මැදතියෙන ඩිත්ත බන්ධනය තනිබන්ධනයක් කරමු. ඒළඟට පුතා මෙතනත් තීළඟට ඒ විදිහටමයි මැද තියන දිිත්ත බන්ධනය තනි බන්ධනයක් කරනවා දිගටම එලෙසම ඔන්න එක එතිීන් කෙනෙ කණත් එතිීන් කෙනා සම්බන්ධ කරනවා ඒ සම්බන්ධ වෙනකොට පුතාලා අරතියෙන මොනවද මේ අර තියෙන දිත්ත බන්ධනය නැති වෙලා එතැන්ත පුතා මෙන මේ විදියට ගොඩ නැගෙනවා තනි බන්ධනයි එනම් අවසාන පුතා මේ තියෙන්න පුතා අර කුණරාර්ථනය එකක එකතු වෙලා හැදිච්ච මොනවාද පුතා භහුවාාවකය එතකොට තාදුරටත්තිස්සරහට යන්ද ඊළඟෙට බලන්න පුතා බහුයාවක කරන ක්‍රියාවලිය මේ විදිහයට දක්ව නොවා ඊළඟට එතකොට ෞවවාවී කරන ක්‍රියාවලිකෝ මාලොකු දෙයක්න මේපුතා මොකක්ද මෙතන්ට සඳහන් වෙන්නේ මෙතන්න සඳහන් වෙන්න පුතා අර මංකිවී ඉසල්ලා එතින් මේ තියෙන්න පුතා එතින්ලා මේ එන්සංක්‍යාවක් එකතු වෙලා කියන අදහස මෙතන තියන්නේ එතකොට අවසානය අර පුනරාාවර්තන ඒක ස්සල්ල අපිගත්තන ඒ තියෙන පුන්රාවර්තන ඒක එෙන්න් සංක්‍යාවක් විදියට තමයි අවසානය බෞවවිකය දක්වන්නේ එතකොට අර පුන්රාවර්ථනයකගේ එන් සංඛ්‍යාවක් විදියට එතකොට බපුතේ ඔගොල් අර ලකමු කරගන්නකොට මේ ඔක්කෝගේම දැම් මෙතන දි මේ මගේ ට උත්තැක පින්ටවක්ස් ගත්තනා මේ දිිත්ත බන්ධනටික ඔක්කොම ං කරන්න පුතා ඊට පස්සේ ඒ බෞුවක ආදනකොට මේ දිත්ත බන්ධ නක්කොම නැතුවයනො මොද තියෙද්දිපුතා බන්ධන ගාන වැඩි වෙන හෙම තිබ්බෝ ඒක නිසා මේ සියලුම බන්ධන ගාන්න ඇතිවෙනු ඊට පස්සේ මේ වැත්මොකද වෙන්න පුතා මෙතන මේකෙ හරි ඊට පස්සේ මෙතන්ට යනකොඩ පුතා ධදිත්ත බන්ධනය නැතිවෙනවා එතකොට මෙතන තනිබන්ධනයෙන් එෙන් සංඛ්‍යාවත්තමයිතියෙන්. රදෝඩ මෙතන්දිපුතා මෙතන තනිබන්ධනය එෙන් සංඛ්‍යාවත්තිී. තනිබන්ධනයෙන් එෙන් සංක්‍යාවක්. ඊළගට මඟ ඔෝොලොන්න කිව් වගේ තා කෙටිපාඩම මං අවසන් පිටුවත් කහතා කල්ල මද අවසන් කරනවා ඇතකෝොඩ ල පාඩමි අවසන් වන්න නිසා නැත්තන්ම් අප විතුර කරගෙන දක් නැති නිසා එමන පුතා අවසන් පිටුව එන්න විග්‍රහ කරන්න ඊට පස්පි ප්‍රශ්නත් එක් තවදුරටත් මේ පාඩම කතා කරමු අවසන් පිටටුවට එනවා එතකොට අවසන් පිටුවට ආවට පස්ස ඔබ දකිනවා මෙතන අරම ඉසල කතාකරපු ඒවත් තියෙනවා මෙතන එතකොට පලවෙෙනටම පුතා ඇතින් ඉන්නවනි පලනියට මේ ඉතින්ලා ගොඩක් එකතුූ නහම මොනවාද හැදන්න පුතා මේ තියන ඇතින් අනි මේ ඉන්න ඇතින් ඉවස්සේ එතින්ලා ගොඩක් එකතුනාාන හදෙනවකුව පොලිතින් එතකොට මංකිව්වා ඒ පොලිතින් හැදෙනකොට මේ ඉතින්ගේ අර දිත්තබන්ධනය ගැලවෙනු ොර දිත්තබන්ධනය ගැලවිලා පුන්රාවර්ථන ඒකේ විදිර දක්වනකොට මේ තියන පුතා එතින් නොල පුන්රාවර්තන ඒකකේ ඉට පස්සේ මේවා එන්සංක්‍යාවක් තමයි අවසානයේ බහාවයකට සැදෙනකොට අන්රූප වෙන්නේ මැද තියෙන දිත්ත බන්ධනය නැතිවෙනවා කියෙළමක් ඉසල්ලච්චිවූ. ඇතුවන මේ තියෙන්න්න මොනවාද පුතා පොලිතින් ඊළඟට ඉස්සරා තියනවා පොලිතින් නොල විශේෂ ගුණ. පොලිතින් නොල විශේෂ ගුණ මොනවාද කියන කොන්න තියෙනවාකුතේ පොලිතින් විදුලිය ගමන් කරන්නෑ. ඒ නිසා තමයි තියෙන පුතා ඔතන පොලිතින් විද්්‍යුත් පරිවාරක. ඉඩපසේ පොලිතින් කල්ලක් දැම්මොත් පුතා පොලිතින් වලින් වායු ගමන් කරන්නෙත් නෑ. එනිසා පොලිතින් අපි කියනවා අපුතාලා වායුරෝධක. පොලිතින් වලින් ජලය ගමන් කරන්නෙ නෑ හරියට පොලිතින්ය අදම්ම ජලය ගමන් කරන්න බෑ එක නිසා ජලරෝධක. ඉඩපස්ස පොලිතින් නල ත ලක්ෂ දක් පොලතියනවා පොලිින්න් සැහල්ලු. වගේම පොලිතින් දිරාපත් වෙන්නේ නෑ අන් පරිසර දූෂණය වෙනවා කියනවා ඒ වගේම එක කල්පැවැත් මක් තියනවා පොලිතින් කල් පැවැත්මයි එතවොට පොලිතින් ආතතිවලට ඔරොත්තු දෙනවා ඒ ටික මතක තියාගන්න පොලිතින්ගේ කතාව ඊට පස්ස පුොතා ඔගොල්ල කවුරුත්්දන්න පVC බටේ වල කවුරුද්දන්න PVC බටේ එකොට PVC බටේ කතාව දැන් කියා දෙන්න මේ PVC බටය අපි කියන්න පොලි වයනाइල් ලෝර එතකොට Pc කිව් වටපුතා අර අග එකේ තියන්නේ කලෝරීන්ට පොලි කියනකොට ගත්තා ප එක වයනाइල් කියනකොට ගත්තා වී එක क्ලෝරයිට කියනකොට Cල් ගන්නෑ සී ගන්නේ එහෙමයි PVC හැදිලා තියෙන් එතකොට මෙතන ගත්තොත් PවCී කියන්නේ පොලිවායනයිල් ලෝරයි එතකොට පව කියල තමයි ආාව ගන්න පොලිවයනයිල් ලෝරයි ඊළඟට පුතා මේ පොලිවයනයිල් කලෝරයි් හැදෙනකොට ලෝරෝ එතින් තමයිල තමයි එකතු වෙන්නන්නේ කවුද කලෝරෝ ඉතින් ල එතකොඩ ලෝරෝ ඉතින්ගේ සූත්‍රය යනුව ගොඩනැගුවා අර එතිීන්ට එක අග්‍රකට සීල් එකක් දැම් එතකොට මේආකාරයට පුතාලක් ලෝරෝ ඉතිීන් සඳහන් කරනවා ඔබ කාඩත්වේෙන් කුන්රාවර්තනයකකය දක්වපන ගොඩ පුතා ලේසි අර නැද දිත්තබන්ධනයෙන් අයින්කරලා දෙපැත්තට ඉරි දෙකදාට ඊට පස්සේ මෙයාගේ බෞ්වයකය දක්වොනකොට අර පුරාවර්ථනයකකය වගේ කොච්චරදධ පුතේ එන් සංඛ්‍යාවක් කියලදාන මොකදද අර පුන්රාවර්ථනයකකය වගේ එන් සංඛ්‍යාාව අ පුන්රාවර්ථනයකර වගේ එෙන් සංඛ්‍යාව. ඊළඟට පුතා PVC ගන්න මොනවටද Pල දැතන විශේෂ ගුණ විශේෂ ගුණ කියන්නේ ප්‍රයෝජන නෙමේ එයාගේ දින විශේෂ තත්ව. PC කියන්න පුතා විදුලිය ගමන් කරන්න නැවතච්යනවා අර පොලිතිින් නොලියම් දුියේ ගමන් කරේ නෑ Pී ඉළඟන පුතා ජල රෝධක Pව බටයග ගත්තොත් බට එළියට ජලය ගමන් කරන්න බටේ දිගේ ජලය ගමන් කරන්න ඊළඟට පවCී යකට බටක් හා සාපක්ෂ යුතුවොත් සැහැල්ලු ඊළඟට පවC ගිනි පතිරෝධී ගිනිි ගන්නන්නේ නැහැ එකන අපි ගිනි තිබොත් හරි එකට ගිනි ගන්න ය ගිනි ප්‍රතිරෝධ ඊලඟට එනොවා පුතා අර ඔගොල්ලොන්ට මම ඇතින්වල එක ග්‍රකින් හරිජන් කෙනෙක් ගලෝලා සියල් දැම්මන එක ්ලෝරෝ ඇතින් කිවල ඉඩපස්සපුතා හරිජල්ල හතර දෙනෙක්ම ගලෝලා ෆ්ලෝරීන් දැම්මන ඒක අපි කිව්වා පෙට්‍රා ෆ්ලෝරෝ ඇතින් කියන එතකොට ඒ එ ලෝන් ගොඩක් එකතුනහම අපි හඳුන්න නොවා පෝලි ටේට්‍රා් ලුවරෝ ඇතින් මොකදකුේ පොලිට්‍රට්‍ර් ලුවෝරෝ ඇති එට පොලිට්‍රට ලුවරෝ තින් ගත්තාහම ඒට්‍ර ලුවර ඇතින්ල එන් සං්‍යාව. එතකොට ඒක ඒකාවයයකය දක්වන්නේ මොකක්ද ට්‍රෙට් ලුවෝරෝ ඇතින් මේ තියන්නේ ඒවේ ටෙට ලෝර ති. ඊළඟට සඳහන් කල්ලා තියෙන්නේ මේ මොකක්ද පුන්රාවර්තන ඒකකය අර ටෙට්‍රලෝර තින්වල දික්තමන්ධනය තනිබන්ධනයක් කල්ල දෙපැත්තට ඇදලාම් ඊළඟට මෙතන තියන්නේ මොකක්ද පුතේ අර පුන්්‍රාවර්ථන ඒකකේ වගේ එ සංඛ්‍යාවක් ඒක තමයි අපි ටෙට ලෝර තින්වල කොලි ටට ලෝර තින් වල අපි දක්වන පුර් දක්වන පුරා බෞ්වයකේ නිර්මාණ වා නිරූපණ එතකොට බලන්න ඔය සඳහන් කරන තුන පළවිනිියට සඳහන් කරලා තියෙන බවවායකය ඊළඟට තියන මොකද ඒකාවයක ඊළඟට තියෙන පුුණරාවර්ථනය එකකේ ඉළඟට බවවායක නිරූපණ ඊළඟට පුතා ටෙෆලෝන් ඔබ දාන්නේ මොකටද ඔබ ටෆ්ලෝන් භාවිතා කරනවා දන්නවා එතකොට ටෆලෝන් ඔය ට්පොල වතුර ය යන මේ ටැප් එක හොඳර හිරවෙන්න ්‍රෙඩ්ඩකට ටෙෆලෝන් ද ගලවන්නත් පහසු. එදකොට ටෙෆලෝන් ගත්තහම විදුලිය ගමන් කරනවා ද ටෙප්ලෝන් ො නෑ. ඊළඟට ටෙෆ්ලෝන්වල විශේෂත්වයක් පුතා තාපයට ඔරොත්තු දෙනෝ. හම් ටෙෆ්ලෝන් ගත්වොත්කතුදේ තාපයට ඔොරොත්තු දෙනු ලැබි. ඊළඟට එනවා පුතාලා බහයවික ජාති දෙකක් තියෙනු මොනාදපුතා බහුවය එක ජාති දෙකක් බහවාක ජාති දෙක තමයි මොනවාද පුතා ස්ොභාවික බහවාවයවික ඊළඟට මොවාද පුතා කෘතිම බහවාය එක මොනාද බහුවය එකක ජාති දෙක ස්වභාවික බහවාාවයවික ඊළඟට මොනවාද පුතා කෘතිම බහවාය එක ට යාල දන්නවා රබර් ස්වභාවික රබර්තිය නෝ පෘතිම රබර්තිීන ඒක නිසා එක පටලගන්න එප දැං ොතන්දි ස්භාවික රබ පත්තර තමයි බ දාලති ස්භාවික බහවායක පැත්තර තමයි බ දාලා තියෙන්නේ නමුත්තා පෘතිම රබරුත්තියෙන් එතකොට ඔබ බලන්න පුතා ස්වභාවික බහවායක ප්‍රධාන වශයෙන් ගලපන්න කොට මෙන්න මේ අයම ලියන්න මතක දයාගන්න එතකොට ස්වභාවික බහවායක ගත්ත ප්‍රෝටීන් කියන්නේ බහවායකයා ඉට පස්සේ අර ඔගොලොන්න මතක ඇති අපි ගැනගත් නියක්ලේක් කම්ල නිියවලක් කම්ල දෙකත් මොකද කියන්න පුතේ ඩන්නේ ආරෙන්නේ බහ්වායකයම් ඉඩ පස්සේ පිෂ්ට සෙලියුලෝස් ඔක්කොම බහ්වායක එනම් ඒවා මතක තියාගන්න පුතේ ස්වභාවික බෞවාවික නැවතච්යනෝ ස්වභාවික බහවායක ඩියන්නේ ආරෙන්නේ පිස්ට බෝටීන් සෙලියුලෝස් rubberබර් ෘතිම බහාවය වික පුතාලා ඊළඟට බලන්න කෘතිම බහවා එක පොලිති මනත පොලිති ට පස පොලිෝරති පොලිෝරති පොිති පොලිෝරතින් කිය අනතකොට P ඉළඟට ෙලෝ අර ඉගෙන ගත තුනයි එ පස පොලේස්ටර්ොල ඉඟට நைලෝ ඊට ටෙරලී ඊට පොලිස්ටරි ඊළඟට බේල් ඉති ඔබ ග අහන්නේ නෑ බේකලයි තියනු කුමද කියර එදකොට බේකලයි් කියන කෙන ස්වබාල්ක බහවුවකද කෘතිම බහවුවට දදි කලාහන් බේලයි් කියන කතා කෘතිම බහුවයට ඒ විදියට ගැලපුුවනම් හරි එනම් තවයි සංහට ගමන් කරමු නම් පුතා ඔබෙන් ඊළඟට අහනෝමං රබර් සැදිල තියන ඒකා ව්‍යෑවිකය මොකක්ද කියලා රබර් හැදිලා තියෙන ඒක ව්‍යෑවිකය මොකක්ද කිය හුවෝ රබල ඒක ව්‍යවකය පුතා අයිසෝප්‍රී මොකක්ද අයිසෝප්‍රීන් එදොට මේ අයිසෝප්‍රීන්ල ගොඩක් එකතු වෙලා තමයි පුතා කවද හැදෙන්න්න පුතා රබර් හැදම් අයිසොප්‍රීන්ල ගොඩක් එකතු වෙලා කවුද හැදින පුතා රබර් හැදිනම් එනම් රබර් සෑදී ඇත්තේ අයිසොප්‍රීන් නම් ඒකාවයාවක බහු්‍යාවයවී කරන එනම් රබර් සෑදී ඇත්තේ අයිුසොප්‍රීන් නම් ඒකාව්‍යාවක බහුවයවී කරන එතකොට බලන්න රබර් හැදිච්චේ අයිසොප්‍රීන්වල වියුණ සූත්‍රය ඔබ මේ දකින්නේ එතවොට අයිසෝප්‍රීන් වොල සූත්‍රයක්ත් පොඩ්ඩක් මතකතියා ගන්න ක්‍රමයක් කියන්න මේ අයිසප්‍රීන් වොලපුතා කාබන්ල කීදනෙක් ඉන්නවද ඔක්කොම ඉන්නවා පහක් නමුත්පුතා එක පේලියට ඉන්න හතර දෙනයි අර දෙවැනි එක්කෙනාට තමයි තව කාබන් එක් කෙනෙක් සම්බන්ධ කල්ලා සඒ්‍රී කියල දාලතිීන් එනම් දෙවනි එක්කෙනාට තමයි ස අකුර දාලතිය එතකොට ඒ අනුව අයිසෝප්‍රීන් හැදෙන විදිහත් දාලාතියන අර ඉසලා ඒකාවයක්ක්ක වගේ ඒකාව්‍යාවක වගේ එන් සංඛ්‍යාවක් අපි කිව්වනේ ඊළඟට කොලි අයිසප්‍රීන් හදනව කියලා එතට ඔය තියෙන්න පුතා අයිසෝප්‍රීන් වල සූත්‍රය ඊළඟට තියෙනවා පුතා එන් සංක්‍යාවක් ඒ වගේ ඉන්සංක්‍යාවක් කරන්න පොලි අයිසොපීන් වල සූත්‍රය එතකොට ඒකත් පොඩ්ඩක් දැඩිව අවධාරණය යොමු කරන්න ඒක චුට්ටක් අපි අයිසෝපීන් නොල සූත්‍රය මම පොඩ්ඩක් අවුලොට බෝඩ්ඩි එකේ දාන්නම් එතකොට ෝක අඩුපාඩුවත් තියෙනවනම් අපි හදාගමු අයිසොපීන් වල සූත්‍රය මදැ බෝඩ් එකේ දාම මොකදද යිස්පීන්නොල සූත්‍රය කොට ම යිශපීන් වොල සූත්‍රය ඔගොල් ඔන්න දානකොට ලේසි ප්‍රමයයා දැන් චුප්ටක ඉස්සල කිව්වා කාබල්ල හතර දෙනා පෝලිමට දාග කෞද දාන්න කාබල්ල හතර එක දෙක තුන හතර ඔන්න කාබල්ල හතර දෙනා දැන්ම ඊදඟට පුතාලා මෙ දෙවනි එක්කෙනාට දාන්න්‍රී දෙවනි එක්කෙනහට දාන්න කිවවා්‍ර ඊට පස්ස මේ පලවෙනි එක්කෙනාටයි අන්ති මේක්කනාටයි දිත්ත බන්ධනයන්තා කෝ බලන්න දැන් අයිසුපීන් ලියන්න පුළුවන්ද කියලායිසුු්‍රේ ලියන්න පුළුවන් කිය බල කාබල්ල හතර දෙනාක පොලිීමට දැන්මා දෙවනි එක්කෙනට තව කාබන් කෙනෙක්ස හිතව ඒ්‍රිය එකක් දැම්ම එලාට පළවෙනි තැනයි අවසන් තැනයි बद ब बांध वा ाइन ह ज ह रहा ब हर मैब्या ने ना तुम्हा ने ह बता नेब के बा देख ने तुम्हा मेन वा ाइन के මේ කාරනන් කිගත්තොත්තාව හැරිදල්ලා දෙන්න කොහොම දෙකැත්ෙන් දන්නේ ඔය විදිහට ඔබ පු අයිසුපීන් ඉතින් තනියම ලියන්න පුළුවන් වෙන්නන අයිෝී අයිසීන් තනෙන් ලියන්න පුළුවන් වෙන්නන මේයන මේ අයිසෝීයිසී එ කොලියයිුපන් වෙනකොට දරුවෝ මෙතින් ොහොම එෙනවා මෙතලින් ඔොහොමෙනවා කොලියයිසුින් වනකොට හොම එ දෙපැත්තට මෙතන වරහනක් කෙනවා මෙතන වරහනක් කෙන මෙතන්ට එන්සංක්‍යා වක් කෙනවා ඇතුළක් දැන් වදන්න තිීරෙන දර මේ අ ඇන්ද පොලි අයිසොපීන්ද දැන් මෙතන බන්ධන චෙක් කරනවා මෙතන එකයි මෙතන එකයි දෙකයි මෙතන එකයි තුනයි මෙතන දත්ත බන්ධනය ආන්න නැතිවෙන එතන දිත්්ත බන්ධනය නැතියෙනු අයි මේතත්තත් චෙක් කරනවා මෙතන එකයි මෙතන එකයි දෙකයි මෙතන එකයි තුනයි ඕවන් දිත්ව බන්ධනය නැතිව දැන් මැදෙක්කෙනගේ හරිදි කියලා බලන්න මැදෙක්කරාගේ මේකාබගේ බලකු මේකාබන්ගේ මෙතන එකයි මෙතන එකයි දෙකයි මෙතන එකයි තුනයි මෙන්න මෙතැන්ටෙන්න්න ඕන දිිත්ත බන්ද අයි මේකාබන්ගේ බල මෙතන දෙකයි මෙතන එකයි මෙතන එකයි හතරයි කොබාන අත උසන්න තේරිච්ඡය මන්දැන් ඔය පෙන්නුවේ අයිසෝප්‍රීන් පොලි යිස්ෝප්‍රීන් කරන විදිිය එතවන අයිසප්‍රීන් පොලි අයිස්පීන් කරනකොට අර මාලකු දෙයක් හිතන්න එපා අයිසුපීන් ස්සල ලියාගන්න බලන කාබන් හතර ලියලා බ හතර සඳහන් කරලා ඉට පස පුතා මෙතැන්ට සෙන්්‍රියක දාන්න දිිත්ත පන්ධන දෙක දාගන්න ඒ අයිපීන් පොලි අයිපීන් කරන ගොන පුතා දෙපැත්තෙන් මෙහෙමදන්ම එන් සංක්‍යාව දැම්ම ඊඩමස්සපුතා මැද දිිත්තබන්ධන කඩන්න හරියට ගණන් කරලා බල්ලා එ ඔය විදිහටයි අයිසෝපීන් පොලි යිශුපීන් කතාව තා චුට්ටයි ඊළඟන කතා දැ මේකේ නිවැරදි කිරීමක් තියෙයිද බලමු මේකෙද මෙහෙමයි එන්න ඕන දැන්ට ුට කවුරල් පින්ට උද්ගත්තනම් එදකොට මෙතන එන්න ඕන පුතා මෙතන දිත්ත බන්ධනය එනවා මෙතන දිත්වබන්ධනය මෙතර තනිබන්ධනය මෙතන දිත්තබන්ධනය අයි මෙතන දිත්ත බන්ධන වෙන තැන් මොකුත් නෑ මෙතන දිත්ත බන්ධන අ අනිත්තැංවල ඔක්කෝගේම තියෙන්න්නේ මොනද පුතා අතනී බන්ධන බලන්න යනවා ඉස්සරහට තවදුරටවා ඊළඟට පුතා විය්හය මත බෞ්වායක වර්ග කරනුණන් මකද පුතා ිය්හය මත බහවාාවයක වර්ගගන්න දැන් එක පාරක්කාවා මෙහෙම මේ ආවියුහය දීල මේ ඉහත රූපයෙන් දැක්වෙන්නේ කුමන බහවායක අද කියලා දැ මේ රූප දදුන්නත් ොහෙම කොටු කරලා හත රපෙන් දැක්වෙන්න කුමන හාවයකයත් එනම් පුතා මේ රේකීය බහාවේකයක් මේ රූපෙදීලා මේ රූපෙන් හානෝ මේ කුමන බහාවයකයත් මේක පුතා ශාකාදාම බහවායකයක් ඊළඟට පුතා මේක ඇවිල්ලා මේක මොකදද කියලාහනෝ මේක පුතා හරස්දාම බහවාාවේකයක් මොකද මේ හරස්දාම බහවායකය එදෝට පුතේ බලන්න දැන් මේ මූද රැල්ල වගේ තියෙන්න රේකය බහාවයක එ මූද රැල්ල වගේ තියන එක දෙපැත්තිෙන් ොහොම මහලා තියෙනවනම් ඒක මොකද හරස්දාම ඊළඟට පුතා එ මූද රැල්ල වගේ තියන එක මෙහෙම කොඩි කෑලි දෙකක් විතර ොහොම දෙපැත්ත ොම දෙක දෙක තියෙනවන ඒ මොකක්ද පුතා ශාකාදාම බහවායි එනම් මතක තියාගන්නඇවිදියට ඒ ළඟන පුතා වල්කනයිස් කර රබර් කියලා ඔගොල්ලු අහලතියන මොවාද වල්කනයිස් ලබර් එවට කියන්න මොනවාද පුතා වල්කනයිස් කළ රබර් මොකක්ද මේ වල්කනයිස් කළ රබර් කියන්න ති වල්කනයිස් කළ රබර් කියන්න මොනවා වල්කනයිස් කර රබර් කියන්න පුතා ස්භාවික රබර් අරගෙන ඒ රබර් සල්ෆ සමඟ රත් කරලා වල්කනයිස් කරමු එතකොට රබර්රක නිකල් යකඩ වගේ ශක්තිමත්්‍ය නොබති ඔය වල්කනයිස් කරාට පස්සේ රබර්ක යකඩ වගේ හැියවෙන් ඒක තමයි කියන්න පුතා වල්කනයිස් කර රබ එතකට ස්ොභාවික රබර් සල්ව සමඟ රත්කර වල්කනයිස් රබර් සාධයි එනම් මේ තියෙන්න පුතා ස්ොභාවික රබර් එසේ වල්කනයිස් කරාට පස්සේ හරස් දාම සහිත බෞවාාවකත් විදිහයට උතුන්දිී දක්නය එන අවසන්මශයෙන් බහවාවිකවල වැදගත්කම් කියලා මාතෘකාව දුන්නට ඕකය බෞවා එකවල ප්‍රයෝජන කියලත් දෙනු මොනදකතා බහ්වාකවල ප්‍රයෝජන බෞවායකවල ගදගත්කම් කියලා තියන්නේ නමුත් භහවායකවල ප්‍රයෝජන කියලා තියෙන එදකොට බහ්වායවල රදගත්තම් පහක් තියනවා බව කවල රදගත්කම් පහක් තියෙන එතකොට දෙම බහ්වායක කියන්න නිර්මාණන් එතකොට බහ්වාකවල රදගත්කම් ගත්තහම අවශ්‍ය ගුණාංග සහිතව නිර්මාණය කළ හැකි බෞවර්කයක් ගත්තහම අවශ්‍ය ගුණාංග සහිතව මොකද කියන්නකුතේ මේ බහුවයකය නිර්මාණය කරන්න පුළුව මොකදද අවශ්‍ය ගුණාංග සහිතව නිර්මාණය කළ හැකි වි. ඊළඟට ලබර්යෙන ජකඩට වඩා බරාඩුයි භාවිතය බුතේ පාසුයි මොකද කියන්නේ භාවිතය පහසුයි රබරලා අශ්‍ය ගුණාංග සහිතව නිර්මාණය කළ හැක්වීම එළඟට දරුවනේ භාවිතය පහසුයි ඒලා ට මේ බහ්වාවෙක ගත්තාම් පොදේ හැමයි එකටම වේද වර්ණවලින් ලබාගන්න පුළුවන් භෞක ගත්තා වීද වර්ණවලේ ලබාගන්න පුළුවන් බෞ්වායක ගත්තාම විධ හැඩයට නිර්මාණය කරන්න නිපදවන්න පුළුවන් බහවායක ගත්තාම විධ හැඩයට නිර්මාණය කරන්න පුළුව. ඊළඟට පුතා බහවායක මිලාඩුයි දැන්යාල හිතන්නක ය යකඩ පයිප්පයක් ගොඩක් ගනන් වෙනකොට PVC5යි්පයක් ගානා අඩුයි යකඩ පුටුවක් ගොඩක් ගනන් වෙනකොට ප්‍රස්ටික් පුටුවක් ගානාඩුයි ට ලාස්ටික් කියන්නේ බහවාවය එතකොට මිලාඩු මකදපුතේ මිලාඩු එනම් බලන්න බහුවායකවල මොනවාදපුතේ ප්‍රයෝජනය මනතා වැදගත්කම් ඔය කියපු විදිහට කියක් තියනවාදපුතා බෞ්වාය කළ අදගත්කම් පහක්තින් බහ්වායකවල රදගත්කම් පහ අවශ්‍ය ගුණාග සයිතෝ නිර්මාණය කළ ඇකිරීම භාවිතය පහසුවීීම විද වර්ණවලින් ලබාගත හැකිීමම වවිද හැඩයට නිපද වී හැකිවීම මලා අඩු බෞ් එනම් අවසන් වශයෙන් දැන් අපි මෙිච්චර පාඩමේ ඉගෙනගත්තේ බෞ්වායයකනේ එතකොට බෞ්වාක වටින නිසායයක් පිගෙනගත්තේ නමුත් පුතා අවසාන වශයෙන් මෙහි මං සඳහන් කල්ලා තියෙන ඔබට බහ්වායක භාවිතයේ අවාසිතය නොෙතින් අප ඕනමදේක හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවනි එදකට බෞ්වාක භාවිතය අවාසි දැන් අපි පොලිතීන් ගත්තොත් පොලිතීන් එක දිරාපත්වෙන් නෑ කිව්වා දොටඒ හොඳයි නමුත් අපි පරිසරය පැත්තෙන් ගත්තොත් එදිරාපත් නොවන එක අවාසිය ජයිව ක්‍රියාවලින් දිරාපත් නොවේ ඊඩ පස්සේ පොලිතිංකාල්ලක් දැල්ලුවෝත් පවසි බට දැල්ලුවොත් විෂවායු පිට වෙන එනම් පලවෙෙන එක ජයිව ක්‍රියාගලින් දිරාපත් නොවේ ඕකම ලියන්න බලන්න පුළුවන්සරම් විාගට හම පුරජුම්ඹබවක භවිතය වාසි අවාසින් පුදු බවවයක භාවිතය අවාසි අවත එසෙට්ටට වාසියාවතු උඩට ඒ වාසිම තමයි බහවාය කල වැදගත්කම් කියන්නේ එතකොට එක මතකතියාගන්න දැ ොතන කෘතිම බහුවයක පාවිතයේ අවාසි ජයිව ක්‍රියාවලින් දිරාපත්වයි. දහනයෙන් විෂවාය පිටවේ සමහර ඇඩුම් ඇඳීම නිසා කෘතිම බහවා වලින් අපි තමකො නයිඩෝන් ඇැමින් ඇපු නයිඩෝන්කයැන් කෘතිම බහුවයයන් නැයිලෝන් ඇඳුමක් අපි ඇඳන් ගන්නකො අපිට හරිම අපහසුතාවයට පත් වෙන. එනම් සමහර ඇඳුම් මැඳීම නිසා අපහස්සුතාවයට ලක්ව. එනම් ජෛව ක්‍රියාවලින් දිරාපත් නොවේ දහනෙන් විශවායු පිටවේ සමහර ඇඳුම් මැඳීම නිසා අපහසුතාවවලට පත්තේ. එතකොට අවසන් වශයෙන් කියනවා මේ නිසා ජයිව ජීරණයට ප්‍රකාශ ජීරණයට ලක්වන ජලයේ ද්‍රා්‍ය බහුවාවික නිපදෝනු ලැබෙත් දැන අලට මතක ඇති පහුගිය කාලි පොලිතින් භාවිතය තහනම් කරන්න ඊළඟට පොලිතින් අඩුගණකමින් හැදවා ඒවගේම ඒවා ජයිව ජීරණයටහ ලක්වට පරිදි තමයි නිර්මාණය කර ඉති ඒවගේ පොලිතින් එකත් අපිට හදන්න පුළුවන් ජීරණය වෙන විදිහට. එතකොට අපිට කියන්න පුළුවන් මොකක්ද ජයිවුව ජීරණයට ලක්වන පරිදි පොලිතින් නිර්මාණය කරනවා කියලා. ඒනන් ඔගොල්ලොන්ට පොල් මේ බහුවාක අවාසි වනාට අවසන් වශයෙන් කියන්නේ මේ අවාසි තත්්ව මග හරවා ගන්න විදින් මොකදදේ අවාසි තත්ව මග හරවා ගන්න විදිහ. ජයිව දීරණයට එළකට කාශ දීරණයට ලක්වන ජලේ දියවන මෝතිිකෑන් ගුතේ බෞ්වාක නිපදවනු ලැබේ කියලා කියන වොල් එතකොට බලන්නකුතේ අද දවස්සේ මං ගොඩක් වෙලාව ගත්තා ඔගොල්ලොන්ට අපි පන්තිය හතරට පටන් අර දැන් වෙලාව හත හමාර වෙලා තියනවා එතකට මං අදවසය ඔගොල්ලොට ගොඩක් වැටයුතු කතා කරා සම්පූර්ණ මේ පාඩම කතා කරා එඩ කලින් විදදුත් රසායන අවසන් පරීක්ෂණ ටික කතා කරා එතකොට බලන්න සියලු දෙනා මේක ප්‍රතිඵලය ලබාගන්න විාගයට පාඩන් කරල මාන්සේලා උපොරම වැඩ කරන්න එමනන් සියලුම දරුවන්ට පාඩන් කරන දවදුරටත් පරිසමිඟින්න ආයිවෝන් නිමන් මුුස්සරන්නයි බුඩ්න්නයි සියල්මදනා Hi good. Good night, Shubham. Good, night. good, night. good night.